අධික වර්ෂාවසයම පොහොර සහ ක්‍රමිනාශක හිඟය අද එළවලුවලට බරපතල ලෙස බලපා තිබෙනවා. සාමාන්‍යයෙන් පෑලියගොඩ මැනින් තොග වෙළඳ පොළට දිනකට එළවලු තොග කිලෝ 150,000ක් පමණ ලැබෙනවා. අද ලැබී තිබුණේ කිලෝ 50,000ක් පමණයි. තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ තත්ත්වයත් එලෙසමයි. නුවරඑළියේ ආර්ථික මධ්‍යස්ථානයත් වහලා දාලා. අද දිනේ එළවලු වෙළඳට සාපේක්ෂව කිලෝ 50,000ක් විතර වගේ තමයි මාකටේට ලැබුණේ. පාරිභෝගික ජනතාවට උසලන්න බැරි මිල ගණන් තියෙනවා. ඒකට හේතුව තමයි මේ වැහි කාලෙත් සමග අසන්නක පොඩි අඩුවක් තියෙනවා. පොර ප්‍රශ්නෙත් මෙතනට බලපාලා තියෙනවා. ඉල්ලුමේ හැටියට සපයා ගන්න එළවලු මැනින් වෙළඳ පොළ තුල නැහැ. බෝංචි රුපියල් 400ක්, මාළු මිරිස් රුපියල් 400ක්, ලීස් රුපියල් 300ක්, කැරට් රුපියල් 300ක්, අවු මිරිස් රුපියල් 200ක්, පිපිඤ්ඤ රුපියල් 100ක්, තක්කාලි රුපියල් 350ක්, නෝකෝල් රුපියල් 200ක්, අකරල් රුපියල් 350ක්, නම් බණ්ඩක්ක රුපියල් 200යි 220යි, දඹල රුපියල් 200යි, කම්බට රුපියල් 300යි 350යි. ගෙනාපු ඒ බඩු ටික විකුණා ගන්න නොහැකි මට්ටමක් සිද්ධ වුණා. ඒකට හේතුව වශයෙන් තියෙන්නේ පසුගිය දින දෙක තුන ඇතුළත ආර්ථික මධ්‍යස්ථානයෙන් අරන් ගිහු ව්‍යාපාරික බඩු විකුණා ගැනීමට නොහැකිව ඔහුන් ළඟ තාම ඒවා තියෙනවා. පැහැදිලිම ආර්ථික මධ්‍යස්ථානයේ වහන්න සිද්ධ වෙනවා. මේක වහනවා කිව්වහම අපි වහන්න ඕනේ. නමුත් අපි මේක වහන්න අපිට අවස්ථාවක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් අපිට මේක ඇවිල්ලා උදේ ඇරලා හවසට ගෙදර යන මට්ටම සිද්ධ වෙයි. මොකද අපි නම් කම්කරුව හිටින්නේ නැහැ, සේවකයන් හිටින්නේ නැහැ. ඒ සේවකයන්ට පඩිනඩි ගෙවා ගන්න බෑ අපිට. ඒ ගෙවා ගන්න බැරි මට්ටම මත අපිට සිද්ධ වෙනවා මේ ගණන වැහුවා සමානව අපිට මේවා අත්තරලා දාලා යන්න. තොග අලෙවි කරන ස්ථානයකදීම එළවලු කිලෝ එකක් රුපියල් 400 පණින විට සිල්ලර වෙළඳාම ගැන අමුතුවෙන් කිව යුතු නැහැ. එළවලු වල සිල්ලර මිල ඉතා බරපතල ලෙස ඉහළ ගිහින් එළවලු ග්‍රෑම් 250 ඒවා දෙක තුනක් රුපියල් 1000 පණිනවා. ඒ නිසා ග්‍රෑම් 100ක් පවා ඉල්ලන බවයි වෙළෙන්දන් පවසන්නේ. මයික ඉලේදී උගන්න බුණ අඩුවට මයික කල රුපියල් 450 යන මයික වම්බුඩු මාත රුපියල් 270 250 යන තක්කාඩි මාත 300යි 350යි යන්නේ. පැසර උඩා පැදි වල ඔක්කොම යට වෙනවනේ. ඉලොල්ලු කියන එකේදී වැහි වතුර වැටිච්චකම ඉවරයි. ඒක ඒ හිඟින්ද තමයි මේ බඩු පොඩ්ඩක් මිල ඉහළ ගියේ. ඉලොල්ලු සවුත් වෙලා කියන මහත්තයෝ පොර නැ නුවරලින් බඩු ගෙන්නන්නේ වෙනද ජනතාව වැඩි ගොඩක්. දැන් දවස් 3ක් විතර මිනිස්සු නැ මේ වෙනදා මාකට් එකේ යන්න බෑ. බිස්නස් පොඩ්ඩක් අඩුයි කියන්නේ මිනිස්සුන්ට කෑම ගන්න ආදායමක් නැහනේ. යන විදිහට ගන්න බෑ මිනිස්සුන්. අර ඕඩර් කට්ටිය තමයි එම්ෙන් බඩු අරගෙන. මේ මිනිස්සු වරෙන්ද සුළු මිලියන් බඩුවක් ගෙනියන්නේ. එන්නෙත් නෑ සෙනඟ සල්ලි නැතින. ඇව්වම කියන්නේ දැන් ඉස්සර 250ක් ගන්නේකොල දැන් 100 ගන්න. 100 ඉල්ලන්නේ බෑ කියන්න බැරි කමනේ තින් දෙන 100යි. ඇව්වම කියන්නේ සල්ලි නෑ ජීවත් වෙන්න කි. අද අඩු මිලකට තිබුණේ ගැට අඹ සහ මඤ්ඤොක්කා පමණයි. එළවලු මිල සමාජ මාධ්‍යයේද අද ප්‍රධාන මාතෘකාවක් බවට පත්වලා තිබුණේ මේ ආකාරයටයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.